ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI ලබන 12 වෙනිදා සිට ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දිය මාධ්‍ය ආයතනයක් වන වියෝන් සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් අපි UPI හෙවත් අනන්‍ය ගෙවීම් වේදිකාව අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක මාර්ගගත ක්‍රමය හරහා දෙරටේ නායකයන් දෙදෙනා විසින් සිදු කිරීමට නියමිතයි. ඒ වගේම මේ කොළඹ කේන්ද්‍ර කරගෙන සිදු කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යළිත් ඉහළ නංවන්න පුළුවන් වෙයි. අපි සැලසුම් කරලා තියෙනවා මේ මාසේ 12 වෙනිදා මාර්ගගත ක්‍රමය හරහා අත්සන් කිරීමට. එමගින් අපි එය නිල වශයෙන් දියත් කරනවා. අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකථනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම් පද්ධතියක්. ඉන්දියා ක්‍රමාති නරේන්ද්‍ර මෝදී සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම අනන්‍ය ගෙවීම් වේදිකාව සම්බන්ධ ගිවිසුම අත්සන් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින නිල සංචාරය අතරතුරදී. මෙය 2016 ඉන්දියාව තුළ ආරම්භ කෙරුණු අතර මෙවන විට ඉන්දියාව තුළ ජනප්‍රියම ගෙවීම් ක්‍රමවේදයද වනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.